අයිබෝන් කියලා පිළිගන්නවා දිනේෂ් YouTube channel එකට. අද මම ඔයාලට ගේන්න යන වීඩියෝ එක තමයි අපි AC compressor එකක් කොහොමද හයි කරගන්නේ කියලා. මම ඔයාලට අද පෙන්වන්නම්. මෙහෙමයි මම මේක පොඩක් දිග වීඩියෝ එකක් වෙන්න මම කැටි කරලා තමයි ඔයාලට පෙන්වන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු කොහොමද compressor එකක් අපි පරණ damage එක ගලවලා අලුත් එකක් හයි කරගන්නේ කියලා. එහෙනම් අපි දැන් වීඩියෝ එකට යමු. දිගටම රැඳී සිටින්න මාත් එක්ක මේ වීඩියෝ එකට. දැන් අපි ඉස්සල්ලාම කරන්න ඕනේ මේ gauge එක අපේ unit එකට හයි කරගන්න ඕනේ. unit එකට හයි කරගන්න එහෙමයි දැන් gas අපි පරණ compressor එකේ තියෙන gas ටික අයින් කරගන්න ඕනේ. අපි gas ටික අයින් කරනකොට ඉස්සල්ලාම අපි discharge hose එක කරා. අපි ඒක discharge පැත්තට හයි කරගන්න ඕනේ. මොකද සතු පාට hose එක තමයි discharge එක. අපි ඒක දැන් හයි කරගන්නවා. discharge pipe එක. ඒකම middle part hose එක තමයි suction එක. අපි suction එක අපි හයි කරගන්නවා. මේ suction pipe එකට. ඊට පස්සේ අපි දැන් මේ gas එක release කරන්න තමයි හදන්නේ. ඊට පස්සේ මේ දැන් අපි මේ valve එක අරින්න කලින් මේ hose එක මේ yellow color hose එක එක්ක අපි රඳව ගන්න ඕනේ මොකට හරි. එහෙම නැත්නම් අපි අතින් අල්ලගෙන මේක මේ valve එක අරින්න මොකද gas හරපු ගමන් මේ පාරම pressure එකට pipe විසෙන්න බලනවා. ඒ හින්දා මොකක් හරි රඳව ගන්න පුළුවන් නම් රඳව ගන්න ඕනේ නැත්නම් අතින් මේ හොඳට අල්ල ගන්න ඕනේ මේ නැත්නම් මේ pipe විසෙන්න බලන හින්දා. එහෙනම් අපි දැන් වලට පේන ඇති මේ ගේජ් එකේ දැන් ගෑස් තියෙනවා නම් දැන් වැල් එක කරින් යන්නේ ඔන්න වැල් එක දැන් සක්ෂන් වැල් එක ගතිය මම දැන් එකකින් ගෑස් දැන් රිලීස් වෙනවා දැන් මම එකම ඩිස්චාර්ජ් එකක් දැන් දෙපැත්තම අරනවා දැන් මෙහෙම අපිට විනාඩි 20ක් 30ක් විතර මේ යනවා කොහොමද ගෑස් පිට කම්ප්‍රෙසර් එකෙන් අයින් වෙන්න කම්ප්‍රෙසර් එකේ ඉන්ඩෝර් එකේ නම් අවුට්ඩෝර් එකේ පයිප් එකේ තියෙන සම්පූර්ණ ගෑස් අපි අයින් කරන්න ඕනේ එහෙනම් මේකට විනාඩි 20ක් විතර අපි දැන් ඔහොම වැල්ඩ් එක කරලා දැන් කම්ප්‍රෙසර් එක ගෑස් ගිහලා ඉවරයි. දැන් අපි ගේජ් එක ගලව ගන්නවා. ගේජ් එක ගලවගෙන අපි දැන් පැත්තකින් තියාගන්නවා ගේජ් එක. ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ කම්ප්‍රෙසර් එකේ පවර් සප්ලයි එක ඩිස්කනෙක්ට් කරගන්න එක. අපි දැන් ටර්මිනල් බොක්ස් එක ඕපන් කරගන්න යන්නේ. මේ විදිහට ඕපන් කරගෙන ඔයාලට පේන ඇති මේ ටර්මිනල් තුන ක්ලිප් කරලා තියෙන්නේ. දැන් මේ විදිහට ටර්මිනල් තුන ඔයාලට හොයා ගන්න බැරි වගේ නම් පොඩි ටැග් එකක් දාගන්න එක තමයි වඩාත්ම හොඳ. පේස් තුනට ඔය කට්ටිය 1 2 3 කියලා මාක් කරගන්න බලලා. මේ තියෙන කම්ප්‍රෙසර් එකේ කන්ටැක්ටර් එක අපි ඔයාලට දැන් පෙන්වන්න මේ විදිහට ටර්මිනල් එකට පොඩි ටැග් එකක් දාගන්න.
මේ විදිහට ටර්මිනල් ටික මාක් කරගෙන අපි දැන් මේ ටර්මිනල් සෙට් එක ගලව ගන්න. දැන් මාක් කරගෙන ඉවරයි. T1, T2, T3. Practice screwdriver ekkaram enna edite clip kiyata patthin enna thiyada konda patta thallu karanna etoda thamai terminal ekak kadawenne terminal konda tadata wadila thiyenne mokada ehema tadata wadun naththam wire ekak damage wenna puluwam meka running wenna welawata onna widiyata wire tika panna gannawane. Wire up and then we put it in the compressor and then dry filter. The other up here, and wiring all compressor come all over the mid dry filter and wiring marble unknown. In my digital dry filter, the other one, a pretty adjustable the cup cover, you know, the cup cup, the one battery with the better at the other again, the other one known mother. එහෙම නැත්නම් මේ කොපර් පයිප් එක ඇඹරෙන්න බලනවා. ඇඹරෙන එක වලක්ව ගන්න තමයි අපි ඒ විදිහට අල්ලගන්නේ. මේ නෙවෙයි විදිහට ෆිල්ටරේ දැන් අපි ගලව ගන්නවා. ඔයාලා දැන් අපි එන්නන්න. දැන් කරනකොට ගෑස් රිලීස් වෙන සද්දය එනවා දැන් ඔයාලට. Suction pipe, discharge pipe, disconnect කරගන්න ඕනේ compressor එක. අපි ඒක දැන් කරන්නේ heat කළා තමයි දැන් ගලවන්න යන්නේ. මේ discharge pipe, suction pipe දෙකම. මේ ඉතින් gas bottle එක අරගන්නවා. මේ ඉතින් gas pressure ගන්න ඕනේ. මම ඔයාලට වෙන වීඩියෝ එකක් කියලා දෙන්න කොහොමද gas pressure කරගන්නේ. කලවගන්න පුළුවන් මම කම්ප්‍රෙසර් එක කලවගෙන ඉවරයි මම ආව පෙන්නන්න මේ දින්න පරණ කලපු කම්ප්‍රෙසර් එක මේ තින්නේ අපි දැන් අලුතෙන් ගෙනාපු කම්ප්‍රෙසර් එක මේක එල්ආර්ඒ 55 කියන capacity compressor එක මේක 3 phase තමයි support කරන power supply. වලට මේ ටැග් එකේ ගහලා තියෙනවා සම්පූර්ණ විස්තරය. වලට එක බලන්න පුළුවන්. දැන් අපි open කරලා බලමු compressor එක මොන වගේද කියලා. Compressor model number, MP, LRA,
හැම එකකම විස්තරයක් මේකේ තියෙනවා. මේ තමයි කම්ප්‍රෙසරේ වෝලින් ටැග් එක. මේකෙන් අපි අනුතුරු වළක්වා ගන්න කොහොමද කියලා මේකේ විස්තර ලියලා තියෙනවා. අපි ඒවත් පිළිපදින්න ඕනේ මේක හයි කරන වෙලාවට. වයර් තායක කියන්න ඕනේ මේ කම්ප්‍රෙසරේ LRA 55 කම්ප්‍රෙසර එක. මේක 3 phase කම්ප්‍රෙසර එක. මේකට ගෑස් සපෝට් කරන්නේ R22 ගෑස් එක තමයි. ඔයාලට මේ තියෙන්නේ මේ කම්ප්‍රෙසරේ හීටර් එකේ වයර් එක. මේක වලට පේනවා ඇති වෝල්ටේජ් එක 265 කියලා ගහලා තියෙනවා. මේ හීටර් එක වැඩ කරන්නේ වෝල්ටේජ් 265කට. ඔයාලට මේක හයි කරගන්න ඕන කම්ප්‍රෙසර්. මොකද මේ හීටර් එක අපිට දීලා තියෙන්නේ කම්ප්‍රෙසර් එකේ ඔයිල් වල ටෙම්පරේචර් එක හදාගන්න. ඔයිල් ගොඩක් සීතල වුණොත් මේ කම්ප්‍රෙසරේ හරියට ඔයිල් මේකේ වැඩ කරන්නේ නැහැ. ඒ හින්දා ටෙම්පරේචර් එක පවත්වාගෙන යන්න තමයි මේ හීටර් එක අපිට දීලා තියෙන්නේ. දැන් අපි අලුත් කම්ප්‍රෙසර් එක බේස් එක තියාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ලයින් එක අපේ පයිප් එකට කනෙක්ට් කරගන්න. මට පොඩි මොඩිෆිකේෂන් එකක් කරන්න වුණා. මොකද අපේ කලින් කම්ප්‍රෙසර් අලුත් එකයි පොඩි වෙනසක් තියෙනවා පයිපින් වල. ඉන්න පයිපින් එක මේ විදියට අලුතෙන් ඩිසයින් එකකට හදාගත්තා. මට පේන විදිහට මේ කලින් තිබ්බේ දිනේ පයිප් එක දැන් තියෙන්නේ පොඩ්ඩක් දුරින් තමයි. අපේ සක්ෂන් පයිප්පේ ඩිස්චාර්ජ් පයිප්පේ ඇවිල්ලා තියෙන්නේ. ඒකට මොඩිෆිකේෂන් එකක් කරගන්න වුණා. ඒකම වලට කියන්න ඕනි මම මේ ලයින් එක ෆ්ලෂ් කරගෙන ඉවරයි. දැන් මේ ඔයිල් ඔක්කොම වලට පේන විදිහ ඔයිල් තියෙනවා මේ යට. මම ලයින් එක ෆ්ලෂ් කරලා නයිට්‍රජන් මේ R11 ගෑස් එකයි පාවිච්චි කරේ. ඒ ෆ්ලෂ් කරගෙන ඉවරයි. මට ඔයාලට ඒක කර පෙන්නන්න විදිහක් තිබුණේ නැහැ. මම ඔයාලා වෙන වෙලාවක කොහොමද ෆ්ලෂ් කරන්න කියලා ඔයාලට කියා දෙන්නම්. දැන් මම සක්ෂන් පයිප්පේ බ්‍රේස් කරගෙන ඉවරයි. දැන් මෙන්න මේ විදිහට තමයි අපිට දැන් කම්ප්‍රෙසරේ හයි කරාම වලට පේන්න තියෙන්නේ. මේ තියෙන අපි අලුතෙන් හදලා ඩ්‍රයි ෆිල්ටර් එක. මම දැන් ඩ්‍රයි ෆිල්ටර් එකත් හයි කරගෙන ඉවරයි. වලට ඩ්‍රයි ෆිල්ටර් එක හයි කරනකොට හැම වෙලාවම මේ ඇරෝ එකක් පේන විදිහ වලට ඇරෝ එක හැම වෙලාවම FC යුනිට් එක පැත්තට තියෙන්න ඕනේ. ඒ කියන්නේ කූලින් යුනිට් එක පැත්තට ලික්විඩ් ලයින් එකෙන් එළියට යන පැත්තට ඇරෝ එක හැම වෙලාවම තියෙන්න ඕනේ. දැන් අපි මේකට වැකුම් කරගන්න තමයි හදන්නේ. ඔයාලට මම දැන් ගේජ් එක හයි කරලා තියෙනවා ඔයාලට පේන විදිහේ. දැන් මේ වැකුම් කරද්දී වල PSI -20ක් වෙනකම් වැකුම් වෙන්න ඕනේ. ඉස්සර වැඩි වෙන්න ඕනේ. අපි දැන් වැකුම් මැෂින් එක හයි කරලා විනාඩි 40ක් විතර මේක අපි දාලා තියන්න ඕනේ. දාලා තියලා වෙනකම් ඔයාලට පේන ඇති -20 තමයි දැන් තියෙන්නේ. විනාඩි 40ක් විතර තියලා මම මේක දැන් නවත්ත ගන්නවා. ඊට පස්සේ තමයි ගෑස් චාර්ජ් කරන්න පටන් ගන්න. දැන් මම වැකුම් එක තමයි මේ දාලා තියෙන්නේ. ඔයාලට පේන ඇති කහපාට පම්ප් එකක් තියෙනවා. ඒ තමයි වැකුම් පම්ප් එක. ඔයාලා මගේ channel එක subscribe කරලා නැත්තම් දැන්ම subscribe එක දාගෙන යන්න. වීඩියෝ එක බලන ගමන් ඔයාලට වාගේ ආවෙක්ට මේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් නම් මේක ෂෙයා කරන්න. දැන් අපි පැකුම් කරගෙන ඉවරයි. දැන් අපි ලෑස්ති ගෑස් චාර්ජ් කරන්න. ගෑස් චාර්ජ් කරද්දී සක්ෂන් ප්‍රෙෂර් එක PSI 60ක් වගේ තියන්න ඕනේ. ඔයාලට ගෑස් චාර්ජ් කරද්දී ගෑස් ඇම්පියර් එක බලලා වුණත් ගෑස් චාර්ජ් කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම දැන් ඇම්පියර් එක බලවුත් ඇම්පියර් 6ක් වගේ තමයි කම්ප්‍රෙසර් එක දැන් ගන්නේ. මොකද මට මීට වඩා
ගෑස් සර්ජ් කරන්න අමාරුයි දැන් කරකවද කන්ඩෙන්සරේ බ්ලොක් කරලා තියෙන්නේ මට මේ කම්ප්‍රෙසර් සර්විස් කරගන්න ඕනේ ඊට පස්සේ තමයි හරියටම ගෑස් ප්‍රෙෂර් එක බලා ගන්න පුළුවන් ඔයාලත් ගෑස් චාර්ජ් කරනකොට හැමෙනම් කන්ඩෙන්සරේ හොඳ ක්ලීන් එකට තියාගන්න ක්ලීන් එකට තියනවනම් ඔයාලට ගෑස් ප්‍රෙෂර් එක හරියටම බලා ගන්න පුළුවන් කොහොමද කම්ප්‍රෙසරේ ගෑස් චාර්ජ් වෙන්නේ කියලා දැන් මම කම්ප්‍රෙසරේ නෝමල් පීසය හටක් වගේ ගහලා තියෙන්නේ සමහරට මේක සර්විස් කරන්න වාඩි වෙන්න පුළුවන් ඔයාලට පේන විදිහෙන් ඇම්පියර් 5.8යි 8ක් වගේ තමයි දැන් කම්ප්‍රෙසරේ මේ වෙලාවට ලෝඩ් එක තියෙන්නේ එහෙනම් මම වීඩියෝ එක තියෙනවා අතනෝ ඔයාලට සුබ දවසක් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට කමෙන්ට් සෙක්ෂන් එකට දාන්න